මුලින්ම ජාතික ජන බලවේගයේ විදිහට රත්නපුර දිස්ත්‍රික්කයේ අලුත් දිශානතියකට ගෙනියන්න අපේ රටට ඕන ඒ දේශපාලන සංස්කෘතිය අලුතෙන් ලියන්න ඒ වගේම බිමේ අපේ තේ දළු නෙලන වත්තේ වැඩ කරන ගෙදර වැඩ කරන කම්හලේ වැඩ කරන අපේ පාරතොටේ වැඩ කරන සියලු ආයතනවල වැඩ කරන ගැහැණුන් එක මිටකට අරගෙන ඒ ගැහැණුන් එක්කලා මේ ගමන ජයග්‍රහණය කරලා රට හදන ජාතික ජන බලවේගයේ මාලිමාව කොඩිය සාර්ථකව ගෙනියන්න ජාතික ජන බලවේගයේ අපේ විධායක කමිටු සමාජික සහෝදරයන්ට ඉතාමත්ම ආදරයෙන් ඉතාමත්ම ගෞරවයෙන් අපේ ශක්තිය ධෛර්යය උන්ට පුද කරනවා ඒ වගේම තමයි සහෝදරියනි මේ සහෝදරියන්ට අද දින රත්නපුර දිස්ත්‍රික්කයට පත් උන විධායක සභාවේ සහෝදරියන්ට වගේම ඔබත් ඒ සහෝදරියන්ට ශක්තිය දෙන්න ඕන අපේ ඊළඟ පරම්පරාව මොකද හරි අපූර්ව දෙයක් අපිට සිද්ධ වෙලා තියෙනවා මේ අපූර්ව දේ තමයි අවුරුදු 76කට පස්සේ අපේ රටේ දේශපාලනය අලුත් විදිහකට වෙනස් වෙමින් පවතිනවා ඒ වෙනස් වෙන ඒ සමාජ සංස්කෘතික දේශපාලන වෙනසට දායක වෙන්න ඔබට අවස්ථාව ලැබිලා තියෙනවා ඒ දායක වීමට යම් ධෛර්යයක් ශක්තියක් එකතු කරන්න ඒ දායක වීම තවත් මුවහත් කරන්න ඔබට අද කාර්යභාරයකුත් තියෙනවා ඒ නිසා මේ රත්නපුරේට අද දින එකතු වුණ ධීරිය සම්පන්න ගැහණු විදිහට ඔබට තියෙන කාර්යභාරය තමයි යහපත් රටක් දරුවන්ට ජීවත් වෙන්න පුළුවන් හොඳ රටක් හදන එක ඒක වගකීමක් විදිහට අපේ සහෝදරියන්ට තියෙනවා මොකද සහෝදරියනි අපිට තියෙන්නේ ගෙවල් වලට වෙලා බත් අම්බන්න විතරක් නෙවෙයි අපිට තියෙන්නේ ගැහණු විදිහට කුස්සියට වෙලා උයන්න විතරක් නෙවෙයි උයන්නත් ඕනේ බත් අම්බන්නත් ඕනේ ආදරේ උල්පත අම්මා අම්මලා ඒ ටික කරන්නත් ඕනේ හැබැයි ඒ මොනව කරත් වැඩක් නෑ අද අපි දකිනවා අපේ රටේ ගැහැණුන් ගෙවල් ඇතුලේ නොකා නොබී එක වේලක් පමණක් කාලා මොනතරම් අමාරුවෙන්ද ජීවත් වෙන්නේ කියලා පුංචි පැටවුන්ට බත් කට අනලා කවනවා අම්මා බඩගින්නේ ඉන්නවා පුංචි දරුවට තියෙන දේ වියදම් කරලා පාසල් යවනවා අම්මා ගෙදරට වෙලා තියෙන ඇඳුමක් ඇඳලා ඉන්නවා තමන්ගේ දරුවට ඇඳුමක් කරන් දෙනවා අම්මා තමන්ගේ සියල්ල කැප කරලා ගෙදරට වෙලා ඉන්නවා ඒ තමා අම්මලා ඒ කැප කිරීම අති විශිෂ්ටයි ඒ ආදර්ශය අති විශිෂ්ටයි හැබැයි ඒ කැප කිරීම අපි මොනතරම් කරත් සහෝදරියනි අපිට ඕන හිනහ වෙලා ඉන්න ඕන මනුස්සකමින් පිරි අනාගතයට බලාපොරොත්තුවක් තියෙන්න ඕන රටක් අපිට හැදුනේ නැහැ මොකද පවිත්‍රලා මේ රට මේ නගරය අපවිත්‍ර කරලා ඉවරයි අපිව අපවිත්‍ර කරලා ඉවරයි පවිත්‍රකම් නැහැ අපවිත්‍ර කරපු රටක් අපි දකින්නේ ඒ නිසා ඔබ දකින්නේ නැති අද මේ රත්නපුර කියන සිංහල දෙමළ මුස්ලිම් සියලු සහෝදරවරු එකට ඉන්න ඕන රටක් විදිහට හැබැයි ඔබෙන් ඇහුවොත් හැම කෙනාටම ඒ තියෙන සම අයිතිය ඒ වටිනාකම ඒ මනුස්සකම ඒ ගෞරවය සිංහල වගේම දෙමළ සහෝදරියටත් ඒ වගේම මුස්ලිම් සහෝදරියටත් තියෙනවද කියලා අහුවොත් ඒක අද අපි දකින්නේ නැහැ අපිව බෙදලා තියෙන්නේ අසමානතා ගොඩක් මැද අපි ඉන්නේ අසමානතා ඇති කරපු සමාජයක් අපි තුල ජීවත් වෙන්නේ ඒ නිසා ඒ අසමානතා මැද අපිට ඕන වෙලා තියෙනවා සියලු දෙනාට සමාන අයිතිවාසිකම් ලැබෙන සියලු දෙනාගේම මනුස්සකම තියෙන සිංහල දෙමළ මුස්ලිම් කොයි කාටත් ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න මොකද ගැහැණු අම්මගේ බඩගින්න
සිංහල අම්මගේ බඩගින්න දෙමළ අම්මගේ බඩගින්න මුස්ලිම් අම්මගේ බඩගින්න එකයි අපි එකම අකුරු තමයි ඉගෙන ගන්නෙ භාෂාව වෙනස් වුණාට අපේ සංස්කෘතිය වෙනස් වුණාට ශ්‍රී ලාංකීය කියන ගැහෙන විදිහට අපිට තියෙන්නේ මොනා දෙන්නද අපේ රුධිරය කිරි කරලා පුංචි දරුවන්ට සුදු කිරි ටික දෙන්න කොයි දරුවත් ඒ අම්මගේ කිරි ටික බොන්නේ හැබැයි ගැහෙන විදිහට අපි මෙච්චර කැපකිරීම කරත් අපේ රට අපවිත්‍ර වෙලා තියෙනවා නම් ඒ අපවිත්‍ර කරපු රට පිරිසිදු කිරීමේ වගකීමක් තියෙන්නේ ඔබටයි ගැහෙනුන් විදිහට ඒ බලය තියෙන්නේ ඔබටයි බලවේගයක් විදිහට ජාතික ජන බලවේගයේ විදිහට ඔබව දැනුවත් කරලා ඔබව එකට එකතු කරලා එක මිටකට සංවිධානය කරන්න ඕන උනේ මේ රට සිංහල දෙමළ මුස්ලිම් ගැහැණුන්ගේ ජීවිත සාර්ථක කරන්න ඒකයි අපේ උවමනාව මොකද මට පොඩි සිද්ධියක් මතක් වුණා මම දවසක් වැඩ කරලා ඉවර වෙලා ගෙදර යද්දී බඩු ටිකක් කරන් යන්න මම ගියා සුපර් මාකට් එකකට මොකද ඒ වෙලාවේ සුපර් මාකට් එකක් තමයි ඇරලා තිබ්බේ ගියාට පස්සේ අවුරුදු 18ක් 16ක් වගේ ගැහණු ළමෙක් හිටියා මන් දන්නවා ඒ ගැහණු ළමයා වත්තක ඉඳලා තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා එයා අමාරුවෙන් සිංහල කතා කරේ ඒ බඩු කිරණ ගමන් එයා ළඟ තවත් පිරිමි කෙනෙක් හිටියා ඒ පිරිමි කෙනා මට තේරුණේ එයාගේ ආදරවන්තයා කියලා ඒ වයසම පිරිමි ළමෙක් මේ දෙන්න ගොඩක් හැංගීම් බරව කතා කර කර හිටියේ මං හිතන්නේ දෙන්නගේ තියෙන ප්‍රශ්න පෞල්වල ප්‍රශ්න වෙන්නේ නැති හැබැයි මට බඩු කිරණ ගමන් ඒ ගැහණු ළමයා එකපාරට බය වුණා මං බැලුවා ඇයි කියලා එයාගේ ඔෆිස කෙනෙක් නිලධාරියෙක් ඒ සුපර් මාකට් එකේ නිලධාරියෙක් එයා දිහා රවාගෙන බලාගෙන හිටිය අර කුංචි ගෑණු ළමයා දිහා මේ ගෑණු ළමයා බය වෙලා අර පිරිමි ළමයාට ඉක්මනින් යන්න කිව්වා එතනට ආපු ඒ නිලධාරියා ඒ සුපර් මාකට් එකේ නිලධාරියා බැනගෙන බැනගෙන ගියා මම ඒ ළඟ හිටියේ ඒ තරුණ ගැහණු ළමයාගෙන් කඳුළු කඩාගෙන වැටුණා ඇස් දෙකෙන් කරගන්න දෙයක් නැහැ සමහර විට ලැජ්ජා වෙන්නේ නැති සමහර විට ඒ තමන්ගේ ළඟට ඇවිල්ලා ඒ කරපු කතාවේ තියෙන දුක්බර කතාව වෙන්නේ නැති අපේ ගැහණු දරුව තුල අපේ ගෙවල් තුල තියෙන අඳුරු කතාව තියෙන ප්‍රශ්න ටික අනිත් අයට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් අපේ රටේ නායකයින්ට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් අපේ රටේ පාලකයින්ට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් හැබැයි ඒ අන්තමින් සිංහල කතා කරපු ඒ ගැහණු දරුවගේ හදවතේ තිබුණ වේදනාව ඒ ප්‍රශ්න ටික අපිට දැනුණා මට දැනුණා මට එතනදී කතා කරන්න බෑ හැබැයි මම යන ගමන් හෙව්වා ඔයා කොහෙද කියලා රත්නපුරේ කිව්වා ඊට පස්සේ ගමක් ගැන කිව්වේ නෑ මම අහන්න ගියෙත් නෑ මම දන්නවා ඒ ළමයාගේ පවුලේ අම්මා තාත්තා දරුවෝ එහෙම නැත්නම් එයාගේ නංගිල මල්ලිලා බැඳලා හිටපු ළමෙක් නෙමේ මොනතරම් ආර්ථික පීඩාවක් ඇද්ද වේලක් හැර වේලක් කනව ඇති අමාරුවෙන් නගරයකට එන්න ඇති අමාරුවෙන් ජීවත් වෙනව ඇති හැබැයි අපේ රට භාගයට භාගයක් දුප්පතුන් බවට පත් කරලා ඇවිදින ඇටසැකිල්ල බවට පත් උන ඒ ගැහණු දරුවා වගේ මේ නගරේ ඉන්නවා මේ රටෙත් ඉන්නවා ඒ වගේ ගැහණු දරුවෝ ඇතිතරම් ඒ නිසා මනුස්සකමක් නැති ඇගෙයිමක් නැති ගැහණු දරුවෝ රස්සාවක් කරනවා හැබැයි පුංචි වැටුපකට ඒ වගේම තමයි අපේ රටේ ගෙවල් වල ඉන්නත් ඔබ වැගෙයිමකට ලක් කරන්නේ අපිට ඕනේ මේ රට වෙනස් කරන්න ඒ ගැහණු දරුවගේ ඉඳලා වතු වල ඉන්න අපේ අම්මලගේ ඉඳන් ආයතන වල වැඩ කරන නිලධාරිනියගේ ඉඳන් හැම කෙනෙකුටම තියෙනවා ගරුත්වයක් ඒ ගරුත්වය පිරි රටක් හදන්න අපිට අවශ්‍යයි ඒ රටක් හදන්න නම් ගැහණියගේ අගය දන්න සමාජයක් අපි හදා ගන්න ඕනේ ගැහණියගේ අගය පිරි සමාජයක් හදන්න නම් අපිට ඕනේ සාධාරණ සමාජ වටපිටාවක් හදා ගන්න ඒ නිසා අපි ඔබට කියනවා
ජාතික ජනබලවේගය කියන්නේ ඒ සාධාරණ සමාජයකට යන තෝතැන්න. අපි ඔබට ආරාධනා කරන්නේ අපි අත්වැල් බැඳගම්මු ගැහැණුන් විදිහට මේ සමාජයට දරුව හැදුවට මදි. මේ රට වෙනුවෙන් මහන්සි වුණාට මදි. ඔබ සමාජයේ කොටස්කාරියක් බවට පත් වෙන්න ඕනේ. ඔබ දේශපාලනය කරන්න ඕනේ. ඔබ සමාජයේ ක්‍රියාකාරී කෙනෙක් වෙන්න ඕනේ. ඒ ක්‍රියාකාරීත්වය ඒ දේශපාලනය එකට එකතු කරලා ඔබට නායකත්වය දෙන්න ජාතික ජනබලවේගයේ සූදානම්. එනිසා අපි ආරාධනා කරනවා සිංහල දෙමළ කොයි කාටත් අපිට එකට ඉන්න පුළුවන් අලුත් රටක් හදන්න. ගැහැණියගේ බලය, ගැහැණියගේ හැකියාව, ගැහැණියගේ නිර්මාණශීලීත්වය පෙන්වන්න පුළුවන් රත්නපුරේ ගැහැණුන් එකට නැගිටින්න හදමු අපි රට. ඔබට ධෛර්යය, ඔබට ශක්තිය බොහොම ස්තුතියි.